ත්නත්‍රයානුභාවයෙන් ඔබට සත්‍යවබෝධහෙම වේවා. ෂණසම්පත්තියෙන් යුතුව උපන් කවරෙකුට වුවද කුමක් හෝ ශිල්පයක හසල දැනුමක් ඇතිකර ගැනීම ජීවත්වීමට මහෝපකාරී වෙයි. අනුන්ගේ කිවුම් මත විවිධදේ ඉගෙනගන්නට ගොස් අතරමං වනවාට වඩා කවරමට්ට මේ හෝ හපන්කමක් දැක්වීමේ හැකියාව ප්‍රයෝගික ජීවිතයට කෙතරම් වාසිදායක වන්නේ දැයි පෙන්වන උපහාසරසේද මුසූ, බෝොසත් කතාපූතකට දැන් අපේ සිත් යොමු කරමු. එ අනුව අදත් ජාතක පොතින් ජීවිත පොතට සදහම් සරණය ආරම්භ කරමින් මහනුවර යිතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහාවිහාරස්ථ බෞද්ධයා ගුවන් විදුලි මහනුවර මධ්‍යස්ථානයේ සිට අපේ නුවනැසපාදන්නටෙක්වන්නේ සද්ධර්මයක් සාහිත්‍ය රැසයත් එකලෙස මුසුකරමින් අද්භූත රසේට වඩා යථාර්ථ ගුණයෙන් අපේ සිත් අවධිකරන්නට කැපව සිටින, කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රීයි දීපාලෝක විහාරාධීපති දෙකටන රජහේන ගුණසිරි සඳහම් නිකේතනයහි අධ්‍යක්ෂ මහරගම ජාතික අධ්‍යාපනායතනයේ කති කාචාර්රය අධ්‍යාපනපති පූජජපාද නිෙළවාකන්දේ ඥානානන්ද ස්වාමිත්‍රයන් වහන්සේ. උන්වහන්සේට ශිර්ෂප්‍රණාමය කරමින් මේ සදහම් මෙහෙවරට ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව දායකත්වය ලබාදන මහනුවර පේරාධනිය පාරේ, අංක හාරසිය අනුවෙන් එක ඒ දරණ ලිපිනේෙහි පදිංචි නන්ද සේනානායක මහතා, රූපිකා සේනානායක මහත්මිය, යශෝදධපුතා කුවිශා දියණිය සහ දෙපාර්ශවයේම සහෝදර සහෝදිරයන් හා දූදරුවන් සමඟ එක්ව අපි දැන් ජාතකපුතිෙන් ජීවිතපුතට අද පරිච්චේ දේවෙත යොමුවෙමෝ. තිපූතනක सुर गत नुहिना एषड मना ज दुन् गत नुहेना කියලා මම මගේ යයි කියලා රැස් කරන එකතු කරන බොහෝ දේවල් අපි නොහිතනාකාරයෙන් නොහිතන විදිහට විනාශවෙලා යන්න පුළුවන් ගේ දොර ඉඩකඩන් යානවාහන මිලමුදල් කෑමබීම මේ ආදී සියල්ලක්ම එවැනි උුදුරුවලට ලක්වෙඩ පුළුවන් වදුරු අතර අපි හැමෝහොම දන්නේ වතමයි ගින්නෙන් ජලයෙන් සුළගින් විනාස වඩ පුළුවන්. ඒ වගේම ස්වාභාවික විපත් හෙටියට සලකන ගංවතුර සුලි සුලං නායයම් ආදී දේවලෙනුත් ඇහැම් දේවල් විනාස වෙනවා. එහෙත් ඔබ දන්නවාද එ කිසිවකින් විනාස කරන්ඩත් බැරි විනාස වෙන්නෙත් නැති දේවල් අපි සතුව තියෙන බව. එන් එකක් තමයි ඔබ ඔය පද්ධයෙන් ශ්‍රවණය කළේ ඇහවේ. ඒ තමයි ඔබ යමත් දැන ඉගෙන ගත්තනං. ඒක අරකයපු කිසිවකින් විනාස කරන්න පුළුවන්කමක් නෑ. මොන්නම බලයක් තිබුණත් රජෙකුට පවරගණ්ඩ පුළුවන්කමකුත් නෑ තව දෙයක් තියෙනවා ඒ තමයි දහමී සඳහන් වෙන විදිහට රැස්කරගන්නා වූ කුසල ශක්තිය පුුණ්්‍ය බල මහිමය. ඒකත් කිසිම කෙනෙකුට උදුරගණ්ඩ පැහැරගණ්ඩ විනාස කරන්න පුළුවන්කමක් ඇත්තින. අද අපි ජාතක පොතෙන් ජීවිත පොතට මේ කතාහබහා ආරම්භ කරන්න කලින් පෙරවදනක් හැටියට ඔය කාරණ ටික සිහිපත් කළේ අද අපේ මාතෘකාව සාලික ජාතකය එම නැත්තං සාලිත්තක ජාතකය. බුදුරජාණන් වහන්සේ ජේතනාරාමි වැඩයින් අවස්ථාවකදී මේ දේශනාව සිදු කරන්නේ ස්වාමින් වහන්සේලාට. ස්වාමන් වහන්සේලා අතරත් එවකටත් වැඩ හිටියා ගිහි කාලෙද යම් යම් ශාස්ත්‍ර ප්‍රගුණ කරපු ඇත්තෝ පස්සේ පැවිද්ධ ලබාගෙන. එවැනි එක් ස්වාමින් වහන්සේ නමක් මුල්කරගෙන තමයි බුදු හාමුදුරුවන් වහන්සේ මේ දේශනාව කරන්නේ. අර පුරුදු පුහුණු කරන ශාස්තර කියනකොටත් ම පැහැදිලි කරලා හිටියොත් හොඳ ඒතමයි එදා වගේම අදත් අපි හැමෝම හදාරණ ශාස්ත්‍ර දෙකක්ය න අයතමයි සස්ත්‍රද්‍ය ශාස්ත්‍ර විද්‍යා කියලා. සහස්ත්‍ර විද්‍යා කියල කියයන්නේ පොතපත ආදියෙන් ලබන දැනුම අවබෝධය. සස්ත්‍ර විද්‍යා කියල කියන්නේ ඊට වඩා වෙනස් අවායුධ හරම්භ සටන් ක්‍රමශිල්ප ඔය වගේ කරනු ලබන හැදෑරීම් තමයි සස්ත්‍ර විද්‍යා කියලා කියන්නේ. තකොට මේ දෙකෙන්ම යම් පුහුණුවක් අභ්‍යහාසයක් ඇති කරගන්නවා. අද අපේ කතාවට මාතෘකාවෙන මේ සාලික ජාතකයේ නිධානයට පදනම් වෙන්නෙත් එවැනි ස්වාමින් වවහන්සේ නවත් උන්වහන්සේ ගිහි කාලේදී අකුරු ගැසීමෙහි දක්ෂේක්. අර කියන වචනය සිංහල බාසාාවේ බහුුවර්ථ පදයක්. අක්ෂර අකුරු කියලා අපි පාවිච්චි කරන අපි ලියන කියන අකුරු ඒ වගේම ගල් කැටවලටත් අකුරු කියන වචනය යෙදිලා තියෙනවා. ඉති තවත් අර්ථ ඇති ටිකක් හවෙලා බැලුවොත්. කොහොම නමුත් මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ ගල්කැට අරගෙන ඉලක්ක ගතව මේ ගල්ැට දමා ගසන්ඩ පුළුවන් අභ්‍යාසලාබියෙක්ක යැන පුුදු පුහුණු වෙච්චි කෙනෙක්. එහි ප්‍රවීනයෙක්. තින් උන්වහන්සේ මන වුනයි කියලා අර ගිහිකාලේ තිබුණු අභ්‍යහාස කරපු ශාස්ත්‍රයක සස්ත්‍ර විද්‍යාවක්නෙ. ඒක අමත කළේ නෑ අමතක කරන්ඩත් බෑ වරින්වර මතු එඩ ගන්නවා. තැනක් ලැබෙන එක විතරයි වඩෝ නැන්නේෙ මොකද. ප්‍රීන කරලත් නැති නිසා. උන්වහන්සේ දවසක් යනවා තවත් සාමනේර හාමුදුරු ටමක් එක්ක. මතකතියාගණන්ඩ මේ අකුරු ගැසීමේ සස්ත්‍රවිද්‍යාව ප්‍රගුණ කරපු හාමුදුරු උපසම්පන්නයි. උන්වහන්සේ සමඟ වඩින අනිත් හාමුදුරු සාමනීරයන් වහන්සේ නමක් මේ දෙනම අචිරවෙති ගඟ අසබටට යනකොට දකිනවා, ුල්ලෝ හසේ පියාබනවා. තින් එක වෙලාවකදී උන්වහන්සේ කියනවා මට පුළුවන් ඔය හන්සේකුට අතකුරකින් ගහන්ට ආපව් හැරෙනකොට ඒ සතාගේ ඇහැටම වැදිලා බිම පතිත වෙන්ද කියලා. එතකොට අර සාමනේරයන් වහන්සේට කෝම දහෙමගන්නේ. ගහන්ඩ නම් පුළුවන් වදී කියමක හරියටම අපවු හැරෙනකොට ඇහැට වදින්න්නකු හොමද ගහන්නේ කියලා. පුළුවන්න්නම් කරලා පෙන් නන්්ඩේ කියනවා. ඊට පස්ස මේ හාමුදුරු ගල් කැටකීපයක්හතට අරගන අර ප්‍යාසර කරන කුරුල්ලන්ර සතෙකුට පවනට බඳු වේගෙන්. තාම වේගේෙන් ගල් කැටයකින් ගානවා. එ ගහන සද්දට කුරුල්ලගේ වැදදුනේ නැ පසු පස්සෙන් ඒ ගල ඉවතට ගියා හැබයි ඒ සද්ධට කුරුල්ල ආපව් හැරෙන කොටම ආයෙත් එක්කින් ගැහවා හර කුරුල්ලගේ හරිටම ඇහැටවදින්ද. කුරල්ල බිමට වැටුුණා. ඉතින් මේක එක්තරා විදිහකට අර ස්වාමෙන්න් වහන්සේ ගිහි කාලෙදී ප්‍රගුණ කරපු සස්ත්‍ර විද්‍යාවේ තවත් එක් අවස්ථාවක් උන්වහන්සේට අමතකුණා දැන් සිවරක් දරාගෙන මම උපම්පන්න භික්ෂුවක් ඇටේට ඉන්න කියලා. කෙසේ නමුත් මේ සිදුවීම පිළිබඳව තමයි එදා දම් සභාමන්ට පේදී ස්වාමීන් වහන්සේලා රැස් වෙල සාකච්ඡා කළේ. ඊට පස්සේ බුදුහාමුදුරුවන් වහන්සේ මේ භික්‍ෂුව කළේ බලවත් අපරාධයක් කියලා නින්දා කරලා උන්වහන්සේ අවුවා ද අනුශාසනා කරලා වූමනා විදිහේ අ ස්වාමෙන් වහන්සේලාට දේශනා කළ මෙයා අතීතයේ අතකුරු ගැහීමේ දක්ෂයක්ව ීටිය බව එහෙම සඳහන් කරලා අතීත ප්‍රවෘත්තිය කතාව ස්වාමෙන් වහන්සෙලාට ඉදිරිපත් කළ අපි අතීත කතාවත් සිහි ගන්නවා ගනිමු ඉදිරියේදී වෙනද වගේම අපිත් එක් අද එකතු වෙනවා වී ලියනගේ අපේ ගුරතුමා ඒ වගේම සොනාලි ෝනාර දියනිය අපි ජැලුම් මහත්මයාග ආරම්භ කරමු මේ වර්තමාන කතාවත් එක්ක ජාතක පොත්වහන්සේ මේ සිද්ධිය ඉදිරිපත් කර තියන්නේ කොහොමද කියලා පුංචි කොටසක් ගෙනහැර දක්වමින්ම මේ සාලික ජාතකය ආරම්භ වෙන්නේ කොහොද එම නත්තං එකේ වර්තමාන කතාවත් එක්ක අපට මතුකරගත්ත හැකි සහ අවශ්‍යය කියල හිතන කොටසකින්ම පටන්ගමු කැළුම ඇත. හංසයාහන්ඩ මිින් පාමුල වැටි ගයේය. එකල්ලි ඒ තැනින් භික්ෂෝ වහංසේයවුතුින්දාකොට තොපපවිසින්කලේ නපුරයයි කිය කියා. සරුවක්යන් වහංස සමීපයට කැන්දවාගෙන ගොස් ස්වාමීණමි භිකංෂූවිසින්මිනම් දෙයක් කරනලදයි එපවාත් දැන් නොසේක පෙහම්දුරනේ මේ ජාත කතාව තුළ මේ වර්තමාන කතාව මේ පුද්ජල හැකිආාවන් පිළිබඳව කතා කරන්න අපි හාමුදුරෝ රමතක් කලා වගේ මේ අත කතාකරුව හරි උත්සාහයක ඉදෙනවා සිිල්ප ඉගෙන ගැනීමේද මේ ඉගෙනගත යුතු සිල්ප ඉගෙන ගන්නන්නේ මොකොටද කියෙන හඳුන්වදන්න. මේ ලෝකයේ බොහෝ ශිල්පතියනව අපි හාමුදුරන මෙලොවොට වැඩ ඇති පරලෝට වැඩනැති සිිල්ප. දැන් මේ කතාව ගත්තොත් මේ කතාව මේ අතකුරු ගසනවයි කියන එක මෙලොවට වැඩ ඇත, පරලෝට වැඩ නැත. මෙලොව ජීවත්වීමේදී තම ජීවිතයේ ජීවත් කර වගන්න කිසියම්මෝ මුදලක් වේතනයක් ලබන්න තව කෙනෙක් අපහාසෝට පත් කරන්න තව කෙනෙක් විඩාවට පත් කරන්න බොහෝ රැකයා තියෙන. තර මේ අතොතුරූ ගැසීමේ රැකියාවත් ක්‍රියාවත් ක්‍රීඩාවත් ඒ වගේක සතෙකුට ගාල්ල ඒ සතා බිමට දාලා සමහට ඒ සතා මරණයට පත් කරලා ඔට්ටුදාලා ඔට්ටුවලින් ලබන ධනයෙන් ඔවුසා දරුපවර න ඩත්වෙන්න පුළුවන්. එතොට මේ සාලික ජාතකයේ තුළ කතා කරන්න මේවාගේ බොහෝ බිවිධෝ වෘතීන් බොහොමයක් තිබෙනවා මංහිතන පිහැඳුනේ අතීතයට වඩා වර්තමානය වැඩියේ වගේ රැකියා. එසා තමන් ඔොයා ගන්නා රැක වඩාත් ධාර්මික කරගන්න කොහොමද තමන්ගේ මෙලෝජීවිතයේ සහ පරලෝජීවිතයේ සාර්ථය කරගන්න. ඒවගේම ඒ රැකියයා තුළ මොනතරන් දාර්මික පදනමක් මත පිහිතා තමයි රැකියාව කරන අද කියනක පිළිබඳව කතා කරන්න ඔොහොඳ අවස්ථාව. මොකද සමහරලාවට හිතනවා. මේ රැකියාව කරො ිච්චර සල්ිගඩක් හොයන්න පුුව. හැබැ හොයන සල්ිගුඩට ැියාව ග හිතනොමිසක්. සල්ලි හොයනකොටරන රැකියාවතුලින් අත්වන තමන්ටත්වන විනාස මිනිස් ජීවිතයටත්වන විනාස ඉගාවට ඉංි හාට ගියාම සමාජයටත්වන විනාසය ගැ අපි හාදුරේ අප කල්පනා කරන්න. මං මේ නඟදී මගේ හිතවතක් එක කතා කරනට ගෙනවා මගේ දුව වැඩකරන්නේ සර අහවල් ආයතන. මඟ කොහොමද සියලූම අප පිහ මේ ආහාර වර්ගවලට කිසියම් ආකාරයක අවස්ේ දේවල් මේ රටට ගෙන්වන ආයතනයකයි යම්ම යම් දේවල් දාන. මංහෙවෝ දැන් දුව ඒ ආයතනෙ වැඩ කරලා ඒ ආයතනින් වෙනද පොඩ දාහන යම්යම් දේවල් තියනෙනවන දැන් ඒවා දුවත් ජිදරගේ නොද. අප උේස මංහෙව එතකොට ඒවා නිකං වැරදිලාවත් ආහාරයට ගන්න නැද්ද. අප උනේස. ත ද න න ඉන්නමවගේ මින්නමගේ දේවල්. එතකොට වැඩ කරන්නේ විවිධූ ආහාරවල්ට යම් යම්දේවල් නිෂ්පාදන කල පිට රටන්ගල්ල දේනේවා. එතකට අපි හඳනේ තමන් කෑමට ගන්නෙත්නේ තමන්ගේ දෙමෝපියන්ට දරුවන්ට දෙන්න ෙත්නෑ හැබැයි රටවාසයල දෙන්නවා එතකට තමකර රැකාව පිරිිබඳ මොනතරම් ෘක්තිමත් වන්න පුුවන් මන් ගන්න වේටනේ තමගේ දර පවුලට කගන්නන්න දෙමවපියන්න්න පිනට දාහමල දෙනකොට. අර ධාර්මිකය උපේපු ධනයක්ද. ධාර්මිකෝ ගත්ත මුදලද්ද කියලාී හිතල බලන්න හොඳ අවස්ථාවක් මේ සාලික ජාජකින් අපට කියල දෙනව කියලා හිතනෝොිහඳු. පින්වත්න්නේ මේ කතහා තුළ අපි ඔබ ජීවත් වෙනෝද කියලා ටිකක් හිතල බලන්න. ඕනෑම ශාස්තරයක් හැදෑරීමේ වරදක් ඇත්ත නෑ. මොකද කලින් කල යුගෙන් යුගය මේ. ශාස්ත්‍ර විද්‍යාව වගේම සස්ත්‍ර විද්‍යාවනුත් වෙනස් වෙනවා. වෙනස්වමින් තමයි පවතින්නේ. දැම් මේ ජාතක පොත් වහන්සේට ඇතුළත් කතහා කියවනකොට සාලික ජාතකම ගත්තුත්තේම මේ අතකුරු ගැසීම කියන එක සමහලාවට අද නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ප්‍රකට රැකියාවක් හෙමනැත්තං වෘතියමය සුදුසුකුමක් වෙලා හතයෙන බව පේනවා. මේ සාලික ජාතකය තුළින් අතකුරු ගැසීම කියන සස්ත්‍ර විද්‍යාව. තවොට ඒ කාලෙ හිටපුයි ඒ ප්‍රකට කරන්න ඇැති එම නැත්තම් පුරදු පුහුණු කරන්ඩ ඇති ඒ ජීවනෝපායක් කරගණඩ පුළුවන් නිසා. අද එවැනි විද්‍යාවන් නැතිවෙන්ඩ පුළුවන් හැබැයි ඊට වඩා එදා නොතිබුණු සමහරයව අද තියෙනවාන. එහෙම බැලුහාම කලින් කල මේ සස්ත්‍ර විද්‍යාවන් ලෝකයේ ඇතිවෙමින් නැතිවෙමින් පවතිමින් තියෙනවා. ඒවා හැදැරීමේ වරදක් නෑ දකොට මෙතන ගැටලුව එන්නේ අපේ කැළුම් මහත්තසල සඳහන් කලා වගේ මේ හදාරපු ප්‍රගුණ කරපු සස්ත්‍ර විද්‍යාව යොදාගැනීම හා සම්බන්ධවයි. තමන්ට ආදාහෙමක් ලබාගණ්ඩ පුුවන් හැබැයි ඒකින් මහ විනාසයක් සිද්ධ කරමින් අනිත් අයට ඒ වගේම ඇතැම් වෙලාවට කාටවත් විනාසයක් සිදු නොවෙන ආකාරයට තමන් මේ හදාරපු විද්‍යාවම සස්ත්‍ර ද්‍යම යොදාගණ්ඩත් පුළුවන් දවුණුව අභියවුරෘදිය සෞඛ්‍ය සම්පන්නකම සමාජය හපත වෙනුවෙන. තමයි තෝරා බේරාගන් රෝඩන්නේ. අපට මේ සාලික ජාතක කතාව කියල දෙන්නේ ඔය පාඩන් දෙකම. ඔබ යම් ශාස්ත්‍රරයක් හැදෑරුව නම් ඒ ශාස්ත්‍රරයේ ඔබට පුළුවන් යොදන්ඩ තව කෙනෙකුට හානියක් කරලා පාඩුවක් කරලා ඔබේයහපත ගැන පමණක් හිතලත්. අනිත් පැත්තත් පුළුවන් ඒ ශාස්තරයම ඔබටත් ආදායම්මාර්ගයක් ලැබෙන තවත් පිරිසකට හෝ කෙනෙකොටත් යහපතක් සිදුවෙන ආකාරෙනුත් යොදාගණඩ. ඒ ගැනතමයි අපිට හිතන්ඩ උගන්නන්නේ. මේ කතාවේ අතීත කතාව ගත්ත මංවයි කියන කාරණීම හිතන්නේ වඩාත් අහවුරු කරගන්ඩ පුළුවන් වේ කියලා. බෝසතාාණන් වහන්සේ උපදින්නේ රජ්ජුරුවන්ට අමාත්‍යව. තිවරෙක් හැටියට ඉන්නේ ඉතිං රජ්ජුරුවන්ගේ පුරෝහිතයා අත්තිශහින්ම වාචාලයි. කතාවකට ගහාම නවත්ත ගණ්ඩ බෑ ඔහු වුවමනාදේට කටදානවා නුවමනා එකටත් කතා කරනවා ඉවරයක් නැතුව කතා කරනවා. ඉතින් රජ්ජුරුවන් දුවමනාව තිබුණා මේ මනුෂ්‍යයාගේ කටවහන්ඩ ඉති ඒක කියඩත් බෑ රජුරුවන්ට පුරෝහිතන රජ්ජුරුවන්ට උප දෙෙශ දෙන කෙනාන. ඒක නිසා රජ්ජුරෝ උපායක් කල්පනා කළා මොකක්හරි ක්‍රමයක් යොදාගැන්ඩෝඕන මේ මනුස්‍ය මේ අවශ්‍ය තැනටත් කතා කරනවා අනවශ්‍ය තැන්ටත් කතා කරනවා ඒක නවත් අන්නඩ ඕන අවශ්‍ය තැනටන් කතා කලාට වරදක් නෑ නමුත් මේ අනවශ්‍ය තැන්වලත් කතා කරන නවශ්‍ය දේත් කතා කරනවානි. එනිසා මොහුගේ මේ කටවාචාලකම නවත් අගන්ඩ ුව නවත් අන්්ඩ ඕන කියලා රජුරු හිතුවා. ඔය අතර තමයි රජ්ජුරුවන්ට තොරතුරු ලැබෙන්නේ මේ ගස්වල ලොකු පත්්‍රතින ගස්වල ඒ පත්‍රවල යම්යම් සිතුවම් නිර්මාණය වෙන ආකාරයෙන්. රූප සටහන් වෙන ආකාරයෙන් අතකුරු ගැසීමහි, දක්ෂේක් ඉන්නවා හැබැයි මේ මනුස්්‍යයක් කොර එක්කෙනෙක්. කොම නමුත් රජ්ජුරුවන්ඩ වශ්‍යය වෙන්නේ රජ්ජුරුවන්ගේ කාරණය ස්ට කරගණඩනේ.ඒ නිසා මේ කොර වූ සස්ත්‍ර විද්‍යාවේ අකුරු ගැසීමේ පරතරට ගියයි කලා කිව්වත් වර දක්නෑ. මොකද ගහකතියෙන කොල කඩලරං සටහන් කරන්න නෙමෙයි ගහේ තියද්දිම, ඒ කොළවල යම් යම් මෝස්තර ඇති වෙන ආකාරයට අතකුරු ගහන්ඩ මේ පුද්ගලයා දක්සයි. ඒක නිසා ඔහු ගෙන්න්න නො රජ මාලිගාවට ගෙන්නල රජ්ජුරුවාර කතාව කියනවා මට ඕනකම තියෙන්න්නේ මේ මේ පුරෝහිතගේ කටවහන්ඩ ඒකට මොකද්ද කරන්න පුළුවන්න කියලා එතකොට මේ මනුස්්‍යයා කියරවා මට ඒක කරන්න පුළුවන් හැබැයි ඔබතුමා එළුබෙටි නැලියක් විතර ගෙනත් දෙන්න ඕන මට. මං ඔබතුමාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්නන් කියලා. ඉන් පසේ රජ්ජුරෝ ඒ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරලා. කුඩාත් තිරේකින් ආවරණය කරලා ඒ තිරේ එක තැනක සිදුරක් කරනවා. අර බමුණ වාඩිුනාට පස පුරෝහිත. එයාගේ හරියටම මේ කට කෙලින් එඩ අර සිදුර තිරය. රජුරෝ දැන් සාකච්ඡා කරන වෙලා වෙද. කොරා තමයි මේ ඉලක්කට හරියටම එලුබෙටි යවන්නේ අතකුරු ගැසීමෙන් යවන්නේ. තකොට සාකච්ඡා කර කරඉන්නකොට මෙයා දැන් ඕන දේටත් කතා කරනවා අනවශ්‍ය දේටත් කතා කරනවා ඉවරයක් නැතුව කතා කරනවා. ඒ වෙලාවල් වලද හරියටම අර සිදුරෙන් එලුබෙටි එක එක. පුරෝහිතගේ කටට වැටෙන්ට සැලැස්වා. කෞද්ද අර කොර අතකුරු ගැසීම මෙහි ප්‍රවීනයා. චිකවෙලාවක් යනකොට මේ මනුස්්‍යයාගේ කටින් ඇතුවන එලුබෙටුවලින් දැම් බඩ පිරෙන්ඩ ගන්නවා. දිගින්දිකටම මේම කරාම මනුස්්‍යයාට උසුම ගණ්ඩත් තමාරුවෙනෝ කතාව නවති නෝ. නැවතුනාට පස්සේ. ුරුව කියනවා ගෙදර ගිහිල්ල පුවංගු කොට පුවංගු කොල යුස මිරි කලා වතුරත් එැක්ක මිශර කරලා බොන්ඩ කියලා. වමනදාලා සූපත්වෙන්න පුළුවන් කියලා. බමුණ ට පස්සේ ගෙදර ගිහිල්ලයි ප්‍රතිකාරමය කරනවා. හැබැයි එදායිම් පස්සේ ඔහු රජවාසලට ආපහම වෙනද වගේ වාචාලකං දෙඩුව නෑ. රාජ සභාවෙත් රජ්ජුරුව එක්කත්. ඔහෝ ඔහුගේ කටපාලනය කරගත්තා. මෙක තමයි මේ ජාතක කතාව අතිහිත කතාව. මං නැවත ඔබට සීපත් කරන්නේ. අපි ජීවත්වන සමාජයේ මෙහෙම වාචාල පුද්ගලය නැද්ද. පවුල කියන එකකේ ඉඳලා රජය කියලා අප කතා කරන්නේ පාර්ලිවේතු පාලිවියේන්තුව දක්වාම විහිදුුණු මේ සමාජ තලය තුළ ආයතන විව්හය තුළ, වාචාල පුද්ගලය නැද්ද. ඒ වාචාල පුද්ගලයන් නිසා වෙන වෙච්ච හානි කොච්චරද. ඔවුන්ගේට වහන්ට අපට පුළුවන් වනාද. වහඩ බැරිවනානං ඒ සඳහා යම්යම් ප්‍රයෝග පාවිච්චි කලාාද වසාගැනීම සඳහා මේ වගෙන ටිකක් හිතන්න මේ තමයි ජාතක පොත තුළ ඔබ ජීවත්වන බවට සාධක. ඇැලුම් මහත්්‍ය දැම් මේ අතීත කථාවෙන මේ වාචාල පුරෝහිත හිටි දැන් බාලපුහම වාචාල පුරෝහිතල විතලක් නෙවෙයි හැම සමාජ තලයකම වාචාල බස් දොඩන පුද්ගලෝ ඉන්න බවක් පේනවා. අපි ගන්න ක්‍රියාමාර් ගත් අරගන තියෙන ක්‍රාමාර් ගත් මේ ජාතක කතාවේ සිදිවීමත් එක්කම ගැලපොත් හොඳයි. පිහාම්දුරනේ දෙ අර තරුණය අතකුරු ගසන ලස්සන ක්‍රියා කලාපයක් කරාණයයට ගස්වල විධ රටාමය වෙන්න. ඔහු තමාගේ හැකියාව පෙන්නවා. නෙමෙයි අපි හාමුදුරණේ අපේ කෙල්ලු ටික අපේ කොල්ලෝ ටික අප තරුණ තරුණයු ඔය තාපෝල චිතර ඇන්දා. බිත්තිවල චිත්‍ර ඇන්දා.ඒවගේ මෙහැම තැනම පරිසරයේ ලස්සන කර අතකුරු ගැසුව. පුරං වෙච්චි කුඹරුටික ඒතික් හිතල ම න හම දක්ෂය ඉන්න කියලනේ නෑන පිහ ඒ චිත්‍ර බැලූ හම කලුම් හත්ය ඒ ප්‍රදේශයට ආවීනිික වෙච්චියයම් යම් සංස්කෘතික ලක්ෂණ පිළිබිබු කරලා ති බව පේන්න තියනවා. ඔව පිහන්ද නෝරහෙමේනවට දළදා පෙරහැර. වාය පොළසුමන් ගල හා මුදර ගි ජාතික වීරු පිවිවිදූ ආකාට අපේ ලංකාව පුරා යනකොට අප තරුණ තරමයන්ගම අතකරුගැම හැකිය අපික්. එතකොට ඔවුන් ඔවුන්ගේ හැකියාව සහ ඔවුන්ගේ ආකල්පය ඔවුන් පෙන්වා අපේ බලාපොරොත්තු අපි චේතනාව අපේ සිතුවිල්ල මේක කියලා. පුරන් මෙච්චි කුම්ඹුරුව ඇත ගම් දනව්වල තරුණ තරමුව එකතු වෙලා අපේ හාන්දරන මන් දැක්කා පන්සල්ලල ස්වාමෙන්න් වහන්සේලා තමන්ගේ ගෝලියෝ පොඩි හාන්දුොලත් එකතු වෙලා පුරන්වෙච්චි කුම්පුරුටිකක් කෙටුව. එතකොට අප රටේ මහා දක්ෂා තොකුරු ගසන කොටසක් කාලයක් කැප කර. පස්සේ අපි හාන්දුරන්නේ කවුරු හරි කෙනෙක් මේ කට්ටියට කියලා දුන්නා දෘශ්්‍යය හෝ අදරෘෂය මේ ඉන්න මෙන්න මෙහෙම කට්ටියක් එලුබිරිටිකත් දදාපල්ල කටට කියන. ඒ එලුබෙටි වෙනුවට තමයි මහිතන්නේ කාලිින් කාලය අපි හාඳුරුවට දේශනා කරග මේ කාලයෙන් කාලියයට වෙනස්වයෙන් සිද්ධ වෙනුවන්. වෙනස්වීම් එක මේ කාලයේ වෙනකොට ඒ වෙනත් ක්‍රමය එකට භාවිතා වෙලා තියෙනවා. ඉතින් ජාතකතාවල තියෙන සරුවත්්‍රික වටිනාකම මේකයි. අර එලුබෙටි නැතූනාට සියදහස් ගනනක් මිනිස්සු එකත වනාම එලුබිටිවලින් කරන්නට බැරිදය සමල්හාට මනිසුන් කරන්න පුළුවන් අදකාලය. මොකද ඒකාලේ එලුබෙ ල ඒ ප්‍රයෝජනය ගත්තා මේකාලි වෙනකොට සියදහස් ගණනත් එකතු වෙලා ඒ ප්‍රයෝජනය ගන්න. එතකොට දැම් මේ කතාවේ මේ තරුණයාගේ ක්‍රියාකාලාපයත් හරි අපූරුයි අපි හදුනේ දැ නායකය රජතුමා ඒ හරි නිශ්චිතාකාට ප්‍රයෝජනයට ගන්න. මොකද නායකයා කියන්නේ සියලු දෙනාම හඳුනාගෙන වැඩකරන්ඩ පුළුවන් අය තියාගෙන අවංක නිර්්‍යාජකට්ටේ තියාගෙන උරසාරන් දුඩන සහ ක්‍රියා විරහිත දූෂිතයන් අයින්කරන්නිපය. රජතුමා ඒක කරන්නේ තමන් නෙමේ ශූක්ෂම ඉතා ක්‍රමිකව තමගේ රටවැසියන් ලවා. එතකොට ඒක කරගැනීම පාලකයාගේ සතු වගකීම. මොකද පාලකයා රටවැසියාට පැවසවාම නුඹල මට ලබල දීර තියෙ මේ වැඩ කරන්න මේ වගේ පිරිසක්. වංචාව දූෂණය එහෙමන වෙන දේවල් තියෙනවා එනිෙසා ඔවුන් අයින් කළ යුත්තේ මට දීපු ඔබලම. දැන් එතකොට මේ රජ්ජුරෝ ඒ හරි අපූරුවට භාවිතා කරන නැතා පේහන්ු රජුුවන් පුළුවන් තන්ගගේ බලතල පරිහරණය කරලා මේ කියන මේ වාචාල ඇමතිවර අයිර රජරෝඉන් කරන. හො රජ්ජරුවන්ට ඒම අයිංකරට අයිතියක් නෑ ජනතාවනේ පත් කරල. ජාවතනම එක් කෙනෙකට කියනවා එක්කෙනකුට කිව ෙන ජනතාවට මේ කියන්නේ. නුබලා මාලගට එව්වානං මේ කට්ටය සේවයේ කරන්නට නුබලාට ඔවුන් නොකරනවානං ඔවුන් පත්කරපු නුබලට මපුළුවන් ඔවන් එතනින් ගයින් කරන්න. අප හ හරි අපූරු අවස්ථාවත්තමයි මේ රජතුමා මේ ගෙන අතකුරු ගසනකුරු මනුස්සයලවා. ඇතම කරු කනෙකින් මංහිතන අප හඳුමිත ජාත කතාකරවා බලාපොරොත්වවෙන කුරු නෙමෙයිේ තියන්නේ. මෝන්ට ධනේනෙ. මෝඩ බලේනෑ. මෝට තියනෙ තමන් දන්නා ශිල්ප ලය විතරයි. තොට ජත කතතාකරවා ටෝණයවුන තමන් දන්න ශිල්පය විතරයි ශිල්පෙන් මේ දකරන්න පුළුවන්. එතකොට ඒ හඩ තමයි මේන්නේ. ඒ හඬ තුළ තමයිත නැත්තං එතෝට ඒ අවස්ථාව සංගේේත නිරූපණයකින් පෙන්වේ ප්‍රබල අස්ථාව කර මොකදමි හි. රෙද එපාය ඉනිසා තමයි කියන්නේ කුරුයි කියලා ඇත්තටම ඔහුගේ හැකියාව අති විශෂ්ටාකාඩ පරිහරණය කළ භාවිතා කරලා අරකෙන වාචාල ඇමතිවරය අයින් කරම. කාලය හරි අපූරු පාඩන් අපේ හාඳදුන්නේ අපට කියලදනව වැලිතලාබින් වැසී තිබිලා. මේ කතාව තුල මම හිතන්නේ කැරුම් මහත්ත. ඉතා වටිනා කරුණු කීපයක් මතු කරගත්ත කියලා මට මතක් වුණේ ඒකට ඇහුන්කන් දෙනකොට මහා ගෝපාලක සූස්ත්‍රය. මහාගෝපාලක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කරුණු කොළහක් විතර ඉදිරිපත් කරනවා. නායකෙක් විසින් අනුගමනය කළ යුතු උචිත ක්‍රියා කලාපයකට අදාළ කරුණු මෙන්න මේ වයි කියලා. මංහිතන්නේ. අද අපේ ජාතක කතහාාවට සවන් දෙන ඔබ හිතල බලන්ට ඔබ නායකෙක් නමහිද කියලා. ඇත්තට මොබ නායක. කෙනෙක් ගෙදර නායකයා වඩ පුළුවන්. ඒ වගේම තමන් රැකියාව කරන ආයතනේ ආයතනයට මනායකය හ වු ආයතනයෙක් කොටසක ක්ඩයමකට නායකත්වේදෙන කෙනෙක් වඩ පුළුවන්. ඒ වගේම සටකරවන අය ප්‍රදේශපාල අධිපතිෝ පලාාත් අධිපතිෝ රටේ අධිපතියෝ ඉවා නම් කරගන හඳුනගත්තා ඒගොල්ලොත් යම් යම් නායකත්ව දරණය. අපි දන්න ආගමික නායකුව ඉන්නවා දේශපාල නික නායකව ඉන්නවා ක්‍රීඩා කණ්ඩායම් වල නායකව ඉන්න වෘතිය සමිතියවල නායකයෙන් නවවිදිට විධ නායක ඉන්නවා මේ දවස්සල විශේෂෙන් යගෙන කතා කරනවානි. එතකොට මේ ජාතක කතාව තුළ කියන කාරණය බුදුරජාණන් වහන්සේ මහාගූපාලක සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙනවා ඇත්තටම නායකයෙක් නම් මොකක්ද කරන්න ලෝ නැන්නේ. ඒක සඳහන් වෙන විදිහට නායකයෙ ගොඩ නැගෙන්න්නේ අනුගාමිකෝ හිටියහාම. අනුගාමිකු නැති තැන නායකයෙක් නෑ නායකත්වයකින් ඇති වැඩකුත් නෑ. ගොපල්ලා කියල කියයන්නේ අනුන්ගේ හරක් බලන කෙනා. තාහගතයන් වහන්සේ පෙන්ලදින්නේ ඔහු නායකෙක් වගේ මොකද අර හරක් රැල බලාගන්නේ නඩත්තු කරන්නේ ආරක්‍ෂා කරන්නේ ඔවුන්ට ගොමනා කරන ආහාරපානාදිය ලබා දෙන්නේ ඔවුන් පිරිසිදු කරන්නේ නාවන්නේ මේ සියල්ල කරන්නේ ගොපල්ලා එතකොට ගොපල්ල මොකදද කරන්න ඕනනද පලවිනිමදේ ත්‍රමයි. ඔහු ගාව ඉන්න ඔහු යටත ඉන්න ගවයින් හරියට හදුුනග්ඩෝ නෑ. ඒ සූතරයේ සඳහන් වෙනවා ලක්‍ෂනානුව හඳුනගන්න ඕනෑ. ශරීර ස්භාවයක්න් හඳුව අනු හඳුනගන්න ඕන. දක්ෂා දක්ෂකම් පිළිබඳව හඳුනගන්නඩෝ ඕනෑ. ඒ වගේම රෝගී නීරෝගී බව පිළිබඳව හදුනගන්න හම විධ පැතිකට බුදු හාමුදුරුවන් වහන්සේ පෙන්න ල දෙෙනවා. ඒ ඔක්කොම සම්පින්දනය කරලා අරගෙන උන්වහන්සේ. දේශනා කරන්නේ ගවයින්ගේ නායකත්වය සපේන ගොපල්ලා ගවයින්ව හදුන ගණඩඕන හරියට. ඊළඟට ඔවුන්ට වැළඳෙන්ට තියෙන රෝගපීඩාදිය පිළිබඳ අවබෝධයක් තියෙන්ලු නෑ. ඒ රෝග පීඩාදිය ගැන අවබෝධ කරගත් අවිතරක් නෙවෙයි ඔවුන්ට කවරෝහෝ රෝගයක් වැළඳු නොත්. ෝගගේට යොදන පිළියම් පිළිබඳව අවබෝධෙකුත් තියෙන්බන ගොපල්ලාට. ඊළඟ කාරණය තමයි ඒ ගවයින් යොදවන්ඩ ඕන කටයුතු පිළිබඳව. නිවැරදි නිෂ්චිට අවබෝධයක් තියෙන්න්න ඕන ගපල්ලාට. නාාවන්ට රැංගනකොට කොතනින්ද ඇලකට හෝ දොළකට බස්සන්නේ. බැස්සිය යුතු. මොකද කිසිකෙනකොට හානියක් වෙන්ඩවෑ. ඔය විදිහට, හරුණු එකල හා බුදුහාමුදුරුවන් වහන්සේ පෙන්න ල දෙනවා නායකයෙක් දැනගත යුතු. මං ඒ කාරණනාටික මතක් කලේ අපේ කළුම් මහත් ඇදැම් මේ සාලික ජාතකත් එක්ක කතා කරනකොට නායකෝ අපි හදනව නායකයෝ මතුයෙනවා අපි නායකයෝ මේ ඇහුන්කන් දෙන උබත් නායකයෙක් පෙන්ඩ පුළුව එතකොට බලන්නකු කල්පනා කරලා. ඔබ මේ නායකත්වයට ගැලපෙන ඒ භූමිකාවට අදාල කටයුතු හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක කරනවාද. එහෙම ක්‍රියාත්මක නොකරනවානම් එයින් ලැබෙන අහිත කර පලවිපාක කොච්චරද. ඔබට යහපතක් වෙනවා වෙන්න පුළුවන් හැබැයි. අනිත් අයට යහපතක් නොවෙනවා නං ඒ නායකත්වෙන් ඇති පලයකුමක්ද. මේමතමයි හිතන් ඩුව නැන්නේ. මේ කතාවේ කැලුම් මහත්තය අර ජනතාව නියෝජනය කලා කියලා කිව්වන අර කොරමනුස්යක් එතකොට එයාට හම්බ වෙනවා මේ ගනන් නොගත්තත් මොකදද ගම් හතරක් ප්‍රධානය කරනවා මහ ලොකුත් ඇගක් දෙනවා රජ්ජුරෝ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කතාව අවසාන කරන්නේ කැළුම් මත්‍යය ඔන්වහන්සේ දේශනා කරනවා. බෝසතානෝ රජ්ජුරුවන් වෙත ගොස් නුවනැත්තන් විසින් සිිල්පවගත යුතුය. මේ කොරා අතකුරු ගැසීමෙන් ගම්මර හතක් ලැබීය. එතෙක් දෙකනුත් මෙසේ සම්පත් ලැබිය හැකි බැවින්. ශිල්පයක් ඉගැන්ම යහපතක්ම වන්නේ යැයි භාගිවතුන් වහන්සේ මේ පුවත ගෙඩ හැර දැක්වවායි කියලා. ජාතක පොත් වහන්සේගේ මයි සඳහන් නතකොට දැන් අපිට මේකේ පැහැදිලිව පේන දෙයක් තමයි. තු සමහර වෘර්තීන් තියවා ඒවා සමාජයේ පුද්ගලයක් ඇතිට ගත්ත හම අපි ඒවා ගැන කිසිදු තැකීමක් නෑ. ඒවානිකම් බාල රස්සා. ඒවා පපුෘදුවෙන් ඩෝනය වද මොනවා දේවයෙන් ඇති වැඩේ කියල හෙම පහලට දාපු යව තියෙනවානේ. නමුත්. මේ ඉයන විදිහට අතකුරු ගැසීම කියන එකත් ඒ සමාජය තුළ නිකම් පහල පන්තියාය නූගත් තුදවිය පුරුදුවෙච්ේ එකක් කියලා හිතන්ඩ ඇති. මේ මනුෂ්‍යයා තමන්ගේ සරීරාංගවලතියන වූනතාවය සලකන්නෙත් නැතුව ඔහු මේක ප්‍රගුණ කලා. මේ පහුගිය කාලේ කැළුම් මහත්තේ අන්තර්ජාලය ඔස්සේ හරියට ප්‍රසිද්ධ කරපයක් තමයි අ අධධකයි කකුල් දෙකයි නැති කෙනෙක්. ඔහු දැන් ලෝකයේ හොල්ලන්ඩ තරාන්න මානව සංවර්ධනය පිළිබඳව දේශන පවත්වන දේශකයක් කියලා.තින් මගේ මතකෙ හැටියට ලීන් වගේ නම එතකොට දැ මේ පුද්ගලයා, වගේ නෙමීද බලන්නකොම ජාතික පතේ අද අපි කතා කරන කතාවත් එක්ක මැදුුණු කොරමනුස්ය තැ ඔහුට අතපය හතරම නැතිවෙන්න පුළුවන්. හැබයි තියෙන එකින් ඔහු වැඩක් ගත්තා එකයි නන් තියෙන්නේ ඒක ප්‍රයෝජනයට ගත්තා ඔහුට කර හැකි සස්ත්‍රවිද්‍යාව ප්‍රගුණ කරන්න. හැබැයි මේක වැදගත්ම කාරණය තමයි ඔහු ඒක යොදන්නේ අවස්ථානුකූලුව. කැළම් මහත්්‍යයක පීදට චිත්තර ඇඳගෙන ඇඳදගෙනන ගියාන. හැබැයි. අපේ නායක මොකද කරන්නේ. ඔය චිතර බලාගෙන බලාගෙන ගිය චරයි. අඩුමතරම කෞද මේවා ඇන්දි කාටද මේ සංකල්පයාාව. ඒ ඒ මනුස්යු ගෙනල්ලා ඔවුන්ට ඒක ජීවනෝපායක් කර ගඩ උදව් කරන්න තිබුණ ඇදද. ඇත්තටම මේ කතහාව තුළ කියලදින්න ඒක තමයි රජුර රජරුවන්ගේ වශ්‍යතාව කරගඩ වෙඩ පුළුවන්. කටවහාගඩ ඕන පුරෝහිතයගේ කටවහට තමයි රජුරුවෝ කළේ. නමුත් ඒකෙන් සිද්ධ වුණුදේමොකක්ද. අර පුද්ගලයා ප්‍රගුණ කරලා තිබුණු සස්ත්‍ර විද්‍යාව නිසි තැනට යොදවාගත්තා යොදවාගැනීමින් රජ්ජුරුවන්ගේ අපේ එක්ෂාවත් සපුරාගන්න අතර රජ්ජුරුවෝ ඒකට සරිලන්න. මවුන්ට තැයක් ගත් දුන්නා. මතු කරන දේ කැලුම් මහත්තයා. අපේ මොන්න චිත්‍රය ඇඳු දරුවෙකුටද ගෞරුව කෙළේ සම්මානයක් දුන්නේ ඇගැීමට ලක්ෙලේ මාධ්‍යවලින් නම් පෙන්වවා අහෙමෙන් ඇඳල තියෙනෙවා ර ගැරම මෙහම දඳල තින තා අපි මෙහෙම තියවා කලා. නමුත් මේවා අගය කලා නම් මං හිතන්නේ ගොඩා විරැකියාව ගන එකටත් විසුඳුමක් ලබාගන්න්ඩ පුළුවන් රටට ආදායමක් එ විදිහෙ වැඩ පිළිවරකට යන්ඩ තිබන යම් තරමට අපි හාමුදුරණී අපි හාන්දුරු හොඳ අදහසම් මතක් කරමේ අතකුරු ගසන පුද්ගලයා ගෙනලදැන් රජ්ජුරු අහනවන්නේ මේක කරන්න පුළුවන්ද කියලා ඒ රජ්ජරෝ ගහදියා බල්ල හෝයලතම එහෙම කරන්න එතකොටට අපේ තරුණ ප්‍රජාව ඇන්ද චිත්‍රදිහා බලාගෙනට අප පිහාන්දුරෝ කිව වතාවක්ම දේශනා කලා. ඔබගේ මින් කියවෙන අදහස මොකක්ද. ඔබගේ බලාපොරොත්තුව මොකක්ද්ද. ඔවන්ට කියන්න තියන දේවල් මහමදුරට ගිහිල්ල කියන්න බැරිවෙන කොට තමයි ඔවුන් බිත්ති ඇඳලකිව්වේ අපි හාමුදුරුවනේ. ගල්වල ඇඳලකිවගේ. පාරේ ඇඳලකිවේ පුරං වෙච්චි කුම්ඹරටික කොට ලකිව්ව.ර. කො මිනිසා අර ගහේ විධ රටා මවලා කිව්වේ මං මෙහෙම දෙයක් කරේ මේකටග. එතකට ඒ සංවේදීව ඔවුන් ප්‍රකාශ කරපු අදහස දැනගන්න හැකියාව පාලකයට තියෙන්නවා. ඒ පාලකයට තිබුණ හැකියාව නිසා තමයි මේ අතකුරු ගසන පුද්ගලයා රජ මැදුරුට ගෙනැල් ල ඇත්තමික වේ මග මේ වාචාල ඇමතියකගේට බාලයන්ගේ. ත් පැත්ෙන් අපි හාමුදුරනේ මේ ජීවවිද්‍යාත්මකයින ඇස් දෙකයි, කන් දෙකයි අත් දෙකයි කකුල් දෙකයි ඇගිලි දහය දහය මෙහෙම දීලා එක කටක්දී දය. අනිත් ඒවැයින් වැඩියෙන් වැඩකර පල්ලා කටෙන් අඩුවෙන් කතාකාපල. අපි ගමේ මිනිස්සකුවේකයි කටනිතා මාලුවන් හින්ල කියේලා. මානිල් සුුවදමය කුඩමෙසිපිලි ගදමය දෙකට එක දිවමය හොඳට නරකට දෙකට කටමය. අර, ඇමතියට නේ එක තමයිගේ පිහන්දුරුවේ නිසා මංහිතන්නේ මේ කතාව තුළ මේ කිසිවක් කරකයාගන්නට බැරිව අතකුරු ගසපු අහිංසක මිනිසත් අර කිසිවක් කියාගන්නට බැඩුව රටාමැවන ගසා වගේම කිසිවක් කරකයාගන්නට බැරුවහිටපු අසරනොවන රජතුමත් මිත් තුන්දනා ත්‍රිකෝනාකාරව රටවැසි ගෙන බලපු චරිත තුනක් අපේ හඳන් මේ චරිත තුන හරි ප්‍රාණවත්තාකාරයට දුන්න මංහිතන මේක විවස්ථාව විධායකය සහධි කරන. පින්වත්න එක් එක්කෙන තම තමන්ගේ සිතැගියාවන් අපේක්ෂාවන් ඒ වගේම ආවේගයන් පිට කරන විවිධ ක්‍රමතියෙනවා ඒ වගේම තමන්ගේ දක්ෂතාවය පිට කරන්නෙත් එහෙම තමයි. ඒ විදියට බැලූහාම මේ අපි අද කථහා කරන ජාතක කතාව තුළ අපි හැමෝටම කියල දෙන තව පාඩමක් තියෙනවා. දැන් ඔබ ගෙදර ප්‍රධානිියාවෙන්ඩ පුළුවන් දෙවැනිියාවෙන්ඩත් පුළුවන් තාත්තහෝ අම්ම හැබැයි ඔබේ දරුවන්ගේ සික්තැංගියාවන් හඳුනගත්ට බැරිවුණනොත් මොකද වෙන්නේ. ඒ දරුවෝ පීඩනයට පත් වෙනවා. ඒ දරුවන්ට ගෙදර සතුටක් නැති වෙලා යනවා. ඔවුන් අසරන වෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙන්න්න ඕන දරුවන්ගේ සිතැගියාවන් අවබෝධ කරගන්න. ආයතනයක් අරගන බලන්නකු ආයතනයක ප්‍රධානියා ආයතනිකයන්ගේ සිතැගියාවන්, අබිලාශයන් අපේක්ෂාවන්, සමහර වෙලාවල්ලට ආයත්ත නිකයෝ ළඟ තියෙනවා ආයතනයේ සංවර්ධනය සඳහ වමනා කරන යෝජනා අදහස් ඒවා යි තියෙන දුරුවලකං දැනට ක්‍රියාත්මක වන දේවාය තියෙන දුබලතාවයක් ඔවුන් බිවිධ ක්‍රමවලින් ප්‍රකාශ කරනවා හැබැයි ආහිතන ප්‍රධානිය ඒවා ගැන නොසලකා හැරියොත් මොකද වෙන්නේ ආයතනය බිඳ වැටෙනවා ආයතනය දෙදරායනවා ආහිතනය විනාසය කරා ගමන් කරනවා. රටක් හැටියට ගත්තත් ඔය ටිකම තමයි. කටේ ජනතාවගේ අබිලාසයන් පිට කරන එලියට දාන විවිධ ක්‍රමතියනවා. සරලව ගත්තොත්තේම අපි නිතර නිතර ඇහෙන වචනයක් තියෙන උද්ගෝසණ. ඒ උද්ගෝසන හර හමනවාද කියන්නේ. ඔවුන් ඇතැම්වෙලාවට දෑතේ රඳවාගෙන ඉන්න පුවරු. ඒ පූර්ෝල තියනවා පාට් සටන් පාට කියලනි කියන්නේ. මේවා පිබඳ මේවාට ගහලා හිරිහැර කරලා විනාස කරනවාට වඩා මේවා පිළිබඳව දැන්නම් විද්‍යුත් මාධ්‍යය තියෙනවා මේවයි පෙන්න්න නවාසියලු දෙනාට අපිට අන්ඩ වැර වුණට අපි ගෙදර ඉඳලලා දකිනවන මේවා. ඒ වගේම පාලක පැළැන්තිවුදවියත් තමන්ගේ නිවෙෙස ඉදලා මෙහ බලනවා බලලා ප්‍රතික්ෂේප කරන්න නැතුව ඔබට පුළුවන්කම තියෙනවා නම් මේ තුළින් ඉදිරිපත් වෙන්නේ ජනතාවගේ අබිලාසයයි ජනතාවගේ අවශ්‍යතාවයයි ජනතාවගේ ඉල්ලීමයි ජනතාවගේ ආකල්පයයි කියන එක තේරුම් ගන්්ඩ ඔබ උත්සහ කළොත් මං හිතන්නේ ඔබට වෙනස් වඩ පුළුවන් ඒක සිදු නොකරනතා ගැටලූ ඔයි ඉදිහටම තමයි පවතින්නේ කවරකාලෙක උනත් ඇතිවෙන ගැටලුව. නිවසගත්තහාම නිවසේ පුංචි දරවා සමහර වෙලාවට කෑමයක දුන්නම්ම එකණ්ඩ බෑ කියල අල්ලා විසි කරනවා. කෑගහල ගිහිල්ල ඇඳේ නිදාගන්නවා. ආය කතා කරලා කෑමටික දෙන්න හදනකොට එපා මංකන්නෑ මට ඩගිනිි නෑ කියනවා. දැ මොකදදම මේ ඔහු ප්‍රකාශ කරන්නේ. ඔහුගේ අවශ්‍යතාවය. ඔහු බලාපොරොත්තුව නැදී. එතකොට අම්ම හෝතාත්තා ඒකතේරුන්ගන් නැතුව කෝටුවක් අතරාරගන කෑවැනැත්තන් ගහන කිව්වොත් මොකදවෙන්නේ. ළමයා අන්ඩහඩක් හනවා ළමයට ඒක දිරවන් නැතුව යනවා. ළමයගේ සෞඛ්‍ය තත්ත්වය දුරුවල වෙනවා මානසික සෞඛ්‍ය බිමටබ වැටෙනවා.මම ගැනයි අපි හිතන්රුවෝ නැන මේ සාලික ජාතකය තුළ අපට කියලදි නවයික කදිමට. රජ් අර අබ්භගාත වුණු මනුෂ්‍යයාගේ දක්ෂතාවය තේරුම් ගත්තා. තේරුම් ගණ්ඩ පරිසරය තුළ තිබුණ අයකට සාධක. ඒව ප්‍රතික්ෂේප කළේ නෑ රජ්ජුරුවන්ට අවධානෙන් යුක්තව අර ගස්වල කොල ලස්සන රටාම්වල හදල තියෙනවා දැක්කම. රජ්ජුරෝ කල්පනා කළ මේක යම් දක්ෂතාවයක් තියෙන පුද්ලයවුගගේ වැඩක්. ඒ මනුෂ්‍ය යොදාගණ්ඩ ඕන මට මගේ රජමාලිගාවේ ගැටලූ ලිහාගන්ඩ. ඒ ගටලු ලිාගත්තය නැත්තම් බොකද වෙන්නේ ජනතාව රජරුවන්ට කල කිරෙනවා. ඇයි මේ පුරෝහිතය ඕන දේටත් කතා කරනවා අශ්‍ය දේ නම අවශ්‍ය දේයටත් කතා කරනවා තැන නොතනක් නෑ. ඉතින් එහෙම මැති අමැතිවරු එහම පාලකෝ වටවල හිටියේ නැද්ද අදට නැද්ද. බ ඔබ නිස්සේ ඉඳල සහ රවස්ථාවන් වල කියවේ නැද මේ මිනිස්සුන්ගේ කටවල්ටිකොහ ග්ඩි පයි කියලා ඒකම තමයි මේ කියන්නේ එනිසා ජාතක කතාතුළ ජීවත්වෙන්න ඔබ අපි තමයි අපට මේ පාඩන් කියල දෙන්නේ හැදෙන්ට නිවැරදිවෙන්ඩ යහ මඟට ගන්ඩ වැරදි දෙයින් වලකෙන්ට එනිසාම හිතනවා අද අපි මේ කතාහා කරන සාලික ජාතක කතාව අනිකුත් කතාවලටත් වඩා කාලීන වැදගත්කමක් තියෙනවා අයි කියලා. සුඳගුණ කියා පෙරමුණ බැහැ රට ගුසින ඇතිගුණමකා ස්ගුණමකා අවගුණසිරි තට හැතෙන බදුරජාණන් වහන්සේ මේ කතාව නිම කරන්නේ එකල ස්ොරාණම් මේ හංසගාතක භික්‍ෂූන් වහන්සේ රජ්ජුරෝ ආනන්ද ස්තවිරවෝය අමාත්‍යවරයා නං ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයිග කියලා. අද අපි කතාබහ කළේ සාලික ජාතක කතාව වෙනද වගේම මේ කතාබහා හරවත් කිරීමටත් රසවත් කිරීමටත් එකතුුණා දෙකටන දෙමාළගම මහාවිද්‍යාලයේ ප්‍රවීනාචාර්ය කැලුම් ශ්‍රී ලියනගේ මහත්ම ගම්පහා රත්නාවලි බාලිකාවිද්‍යාලයේ සොනාලි කෝනාර දියණිය, තාක්ෂණික සහය ලබා දුන්නා මේ වැඩසටහනට සුපුුරුදු පරිදි, දමිත් මදුසංක අපට පසුබිමින් ඉදලා සහය දුන්නා. ුවන් පොර ාණනිමල ස්වාමෙන්න් වහන්සේ සමඟ බංගලි දේශේ සුමංගල පොඩි හාමුදුරු අදත් ජාතක පොතිෙන් ජීවිත පොතට සමීප කරලීම සඳහා සැඩහැති දායකත්වය දැරුවේ මහනුවර පේරදිනය පාරී නන්ද සේනානායක මහත්ම රූපිකා සේනානායක මහත්මිය කුවිසා දියනිය සහ යසෝධ පුතනුවන්ඒ පවුලේ ජන්මාන්තර ගතවන්නට යදුණු බද්රාධ සිල්ලෝ හදාෑභ්‍රමෑණියන් ඇතුළු සියලු දෙනාට පිම් පැමිණිවීමේ බලාපොරොත්තුවයෙන්. එමෑණියන් ඇැතුළු මගිය සියලු ඥාතීන්ට නිවංසුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ජාතක පොතිෙන් ජීවිත පොතට සවන්දුුන් ඔබ හැම දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිට අයියි. බෝසත් සිරිත ඇසුරෙන් අපේ ජීවිත අරුත් ගන්වාගන්නට අත්ත ලැක් සපයමින් අරම්භ කෙරුණු ජාතක පතින් ජීවිත පොතට අද පරිච්චේදය මෙතකින් සමාප්ත වෙයි. අද මේ පරිච්චේදයෙහි විසිතුර අපට ගෙනහර දැක්වූයේ කඩුගන්නාව මුදලිපත්ත ශ්‍රී දීපාලෝක විහාරාධීපති දෙකටන රජහේන ගුණසරි සඳහම් නිිකේතනයහි අධ්‍යක්ෂ මහරගම ජාතික අධ්‍යාපනායතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති පූජපාද නෙලුවක්කන්දේ ඥානානන්ද ස්වාමින්දරයන් වහන්සේ. ඉදිරි සතිවලදී ඔබේ අදකීම් වලට වඩාත් සමීපවමින්, ඔබේ අදහස්ද ගරු කරමින් මෙම සදහම් සරණියහි. අන්තර්ගතය හා ශෛලිය වඩාත් ප්‍රායෝගිකව හැඩගැස්වීම අපේ අභිලාශයයි. ඒ පිළිබඳ ඔබේ ලෙකිත සටහන් සහ විචාරයන් මෙන්ම විවේශනද අපවෙත. යොමු කරන්න. ජාතක පොතින් ජීවිත පොතට බෞද්ධයා ගුවන් විදුලිය ගෙඩිගේ රාජමහා විහාරය, අස්ගිරිය මහනුවර ජාතක පතින් ජීවිත පොතට බෞද්ධයා ගුවන් විදුලිය ගෙඩිගේ රාජ මහාවිහාරය අස්ගිරිය මහනුවර යන ලිපිනයට ඒ පනිිවිඩිය ඔබට ලබා දෙමින් අදට ජාතකපුතින් ජීවිත පොතට මෙසේ සමාප්ත කරමින් ලබන සතියේත් මේ වෙලාවට ඊළඟ පරිච්චේදයෙන් හමුණ බලාපොරොත්තුවෙන් දැන් සම්ගනිමු. එතෙක් ඔබට අපට රටට දැයට තෙරුවන් සරණ හා දළගා සමඳදු රැකවරණයදේ.